දැන් ඔබතුමාලා මේ සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන කිව්වට දැන් සමහරක් අය සහය දෙනවයි කියලා කිව්වට අරගල කරුවන් ඔබතුමාලා අරගල කරුවන් හැටියට ඍජුවම ප්‍රකාශ කරේ නැහැ නේ කාටද සහය දෙන්නේ ඔබම සජිත් ප්‍රේමදාස මහත්මත් එක්ක හිට ගන්නවා මේ වෙලාවේ මොකද හේතුව සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි අරගලයට හදවතින්ම උදව් කරපු එකම පුද්ගලයා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ අරගලෙන් බෙනිෆිට් ගන්න හැදුවා. එතකොට අනුර කුමාරලා අරගලේ විකුණන් කෑවා. සජිත් ප්‍රේමදාසව මරන්න ගියා. අපි මාව අඩගහයි දැන් අදින් පස්සේ CID එකට. මම කියනවා මම දැකපු විදිහට ඇත්තටම සජිත් ප්‍රේමදාස ඒ වෙලාවේ ගලෙන් ගහන්නේ හොරතල් කරන්නේ නෙමෙයිනේ. මරන්න තමයි ගහන්නේ. ගහපු හැටි හැමෝම දැක්කනේ ගාඩ් එක හිටියේ නැත්නම් අනිවාර්යෙන් ඒ වෙලාවේ මැරෙනවා. ඒක යා මැරුවා නම් එහෙම අද රට ගිනි අරගෙන අද මෙහෙම බංගලාදේශයට වඩා අන්ත තත්ත්වයකට ගිහිල්ලා. ඒක ප්‍රචණ්ඩත්වයේ වැපිරුවේ අරගලයට ප්‍රචණ්ඩත්වයේ වැපිරුවේ ඒක පටන් ගත්තේ සජිත් ප්‍රේම විපක්ෂ නායක කෙනෙක්ට ගහලා මරන්න තත් කරලා. ඒක කරාට පස්සේ නිකම්ම රට පුරාම මිනිස්සු ඇවිස්සනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔබතුමාලා ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහතා හමු වුණාද? හමු වෙලා සාකච්ඡා කරාද? ඔව් අපි හැමෝත් එක්කම අදත් හම් වෙනවා. අපි හැමෝත් එක්කම සාකච්ඡා කරා අරගලෙන් පස්සේ. ඔය කියන වාමවාදී අන්තවාදී තස්රවාදී කණ්ඩායම වෙන NBP එකත් එක්කත් අපි ඕනතරම් සාකච්ඡා කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහලත් ඕනතරම් කතා කරලා මටත් කතා කරලා තියෙනවා එන්න කියලා. අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි අරගලයක් කරේ මේ රටේ ක්‍රම වෙනසක්. එතකොට සජිත් ප්‍රේමදාස හුස්ම ඒත් එක්කම සක්වල කියන වැඩපිළිවෙළවල දෙකේදීම ලංකාවේ මිනිස්සුන්ට පෙන්වුවා විපක්ෂයක ක්‍රමය කොහොමද වෙනස් කරන්න කියලා. ඉතින් ඒ ස්ටාර්ටප් එකක් මොකද ලංකාව වගේ රටක ඔය වගේ දෙයක් වෙන එක ලොකු දෙයක්. ඉතින් අපි හදවතින්ම සජිත් ප්‍රේමදාස මහත්මත් එක්ක හිට ගන්නවා. සජිත් ප්‍රේමදාස තමයි සැප්තැම්බර් 22 වෙනිදා මේ රටේ ජනාධිපති. ඒක අනිවාර්යයි.